දවසක් ඕගලන්ට අද අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ ඊළඟ ආඩිනෝ පාඩමත් එක්කලා අපි ගිය සතියේ කතා කළා පික්සල් LED ගැන. දැන් එතකොට අද අපි මේ සතියේ කතා කරන්න හදන්නේ අපේ LCD ඩිස්ප්ලේ ගැන. හරිද? දැන් මේ තියෙන්නේ LCD ඩිස්ප්ලේ එකක්. ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒක මම කැමරාවට ලං කරලා පෙන්නන්නම්. එතකොට මේක අපි කියනවා 1602A LCD මොනිටර් මේ ඩිස්ප්ලේ එකක්. එතකොට මේකේ අපිට බලා ගන්න පුළුවන් 16 by 2. ඒ කියන්නේ මේ පැත්තට කොටු 16ක් මේ පැත්තට කොටු දෙකක් තියෙන විදිහට තමයි මේ මොඩියුල් එක නිර්මාණය වෙන්නේ, මේ LCD ඩිස්ප්ලේ එක නිර්මාණය වෙන්නේ. එතකොට මේක අපිට මේක නම් මම මේ ෆීමේල් හෙඩර්ස් අරගෙන සෝල්ඩ් ඉන් කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. නැත්තම් මේක එන්නේ නැහැ, මේ කොටස එන්නේ නැහැ, මේ කොටස නැතුව එන්නේ. ඒක ඕගොල්ලෝ ගන්නව නම් අරගෙන ඒක මොකක් කරගන්න ඕනද? බවුත් කරගන්න ඕන, නැත්තම් සෝල්ඩ් ඉන් කරගන්න ඕන. එතකොට ඔයාට මේකට ටක් ගාලා වයර් සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේකත් එක්කලා ගත්තොත් එහෙම මේකට වයර් සම්බන්ධ කරන්න ගියොත් එහෙම ඇතරම ලොකු කාලයක් ගත වෙන වැඩක්, නැත්නම් ලොකු වයර් ප්‍රමාණයක් අපේ ආඩිනෝ බෝඩ් එකත් එක්ක සම්බන්ධ කරන්න ඕන. ඒ හින්දා අපි I2C මොඩියුල් එක පාවිච්චි කරනවා. මෙන්න මේ මොඩියුල් එක I2C මොඩියුල් එක මෙන්න මේක අපි පාවිච්චි කරනවා මේකත් එක්කලා සීරියල් කමියුනිකේෂන් කරන්න. එතකොට අපිට මේක දැන් මේ සෝල්ඩින් කරගෙන තියෙන හින්දා මේ ෆීමේල් හෙඩර්ස් ටික අපිට කෙලින්ම මේකට සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට. හරි, එතකොට අපිට හම්බෙන්නේ වඩ වෙනවා මේ පැත්තේ. මම විස්තරාත්මක දාන්න වෙනවා අපහු. මේ පැත්තේ අපිට කොටස් හතරයි තියෙන්නේ. එතන එකක් VCC එක තියෙනවා, ඊට පස්සේ අනිත් එක ග්‍රවුන්ඩ් එක තියෙනවා, ඊට පස්සේ SDA SCL කියන පෝට් හතර තමයි තියෙන්නේ. මේ හතරෙන් අපිට පුළුවන් මේ LCD ඩිස්ප්ලේ එක එක්කලා කමියුනිකේෂන් එක පටන් ගන්න. එතකොට අපි බලමු අද පාඩම කොහොමද මම වයරින් එක දාන්නම්, ඔයගොල්ලන්ට කොහොමද සර්කිට් එක ඩිසයින් කරගන්නේ, ඩයග්‍රෑම් එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඒක බලාගෙන ඔයගොල්ලන්ට පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. එතකොට ඊට පස්සේ අපි බලමු කෝඩින් ටික කොහොමද යන්නේ කියලා, කෝඩින් ටික කරගන්න විදිය. හරි ළමයි, මේ දැන් අපි මේ සම්බන්ධ වෙන්නේ කෝඩ් එකත් එක්කලා. මේ වෙන සරල කෝඩ් එකක්. හරිද? ඔයාලට පේනවා මේ අර දැන් ඔපේ පේන හෙලෝ VICT පන්ති කියන එක, ඕක ඩිස්ප්ලේ කරගන්න අපේ LCD මේ තිරේ. ඒකට තමයි මේ කෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් එතකොට මේකේදී ලයිබ්‍රරිස් දෙකක් වඩ වෙනවා ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. YH කියන එකයි, ලික්විඩ් ක්‍රිස්ටල් අන්ඩර්ස්කෝ I2CH කියන ලයිබ්‍රරි එකයි H ෆයිල් වලින් තමයි එන්නේ. එතකොට මේ ෆයිල් දෙකම ලයිබ්‍රරිස් දෙකම මේකට ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. මේක ඉන්ක්ලූඩ් කරගන්න විදිහ මෙහෙම ගන්න වෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ ආඩිනෝ ඉන්ස්ටෝල් වෙලා තියෙන තැන තමයි මේක ගිහින් දාන්න ඕන. ආඩිනෝ ඉන්ස්ටෝල් වෙලා තියෙන ස්ථානෙට අපි ඒකට මගෙන ලෝකල් ඩිස් C වල ප්‍රෝග්‍රෑම් ෆයිල් වල ආඩිනෝ කියන එකේ මෙන්න මෙතන තියෙනවා ලයිබ්‍රරිස්. මෙන්න මේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා කොපි කරගන්න මම මෙන්න මේ දෙන ෆෝල්ඩ එක ආඩිනෝ ලික්විඩ් ක්‍රිස්ටල් I2C ලයිබ්‍රරි මාස්ටර් කියන එක නා මෙන්න මෙයාව. ඔයාට කරන්න තියෙන්නේ නිකම් ගිහිල්ලා මොකක් කරගන්නද? කොපි කරගන්න තියෙන්නේ. එතකොට කොපි කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඔයාට ඉන්ක්ලූඩ් කරගන්න. මෙන්න මේ විදිහට ඉන්ක්ලූඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට මේක දැන් ඉන්ක්ලූඩ් වෙලා නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කළු පාටින් පෙන්නන්නේ නැහැ. ඉන්ක්ලූඩ් වෙලා නම් තමයි තැඹිලි පාටින් මෙහෙම wire.h එකයි මේකයි මේ විදිහට පෙන්නන්නේ. wire.h නැත්නම් ඔයාලට අර ඔයගොල්ලෝ දන්න ලයිබ්‍රරි ටූල් වලට ගිහිල්ලා මැනේජ් ලයිබ්‍රරි වලට ගිහිල්ලා එතනින් wire.h එක ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ හරිද මේ LCD ඩිස්ප්ලේ එක ඇඩ්‍රස් කරන්න ඕන ළමයි. ඒක තමයි මේ දීලා තියෙන්නේ. ඇඩ්‍රස් කරන විදිහ තමයි දීලා තියෙන්නේ. හරිද? එතකොට ඒකෙදි ලික්විඩ් ක්‍රිස්ටල් I2C LCD කියලා මේක මට කැමති එකක් දෙන්න පුළුවන්. මේක 0x27 16:2 කියලා දා තිනවා. 16:2 කියන්නේ මේක මම කිව්වගේ 16:2 නේ තියෙන්නේ. මේක පළල 16ක් තියෙනවා, උස දෙකක් තියෙනවා. ඒ විදිහ තමයි මේක හැදිලා තියෙන්නේ. හරිද? එතකොට මේක void setup ඇතුළේ තමයි ඔක්කොම ලියලා තියෙන්නේ. ඔයාලට පේනවා ඒක එකපාරක් වෙන ඒකල ඒක දිගටම වෙලා තියෙන දේවල්, දිගින් දිගටම වෙන දේවල්. ඒ කියන්නේ loop එකක් නෙමෙයි මේක. හරිද? එතකොට මේකෙදි මුලින්ම කරන්නේ LCD එක begin පටන් ගැනීම කරනවා. LCD display එක පටන් ගන්නවා. ඊට පස්සේ backlight on කරගන්නවා. අපි ළමයි මේකේ backlight එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට LCD එක ඇතුලේ backlight එකක් නැතුව පත්තු කරගන්නත් පුළුවන් අපිට. දැන් මම ඒක on ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. backlight එකක් එක්ක තියෙද්දි සහ backlight එකක් නැති වුනහම කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ backlight එක මේ on කරන් තියෙන LCD.backlight කියන්නේ backlight එක on කරගෙන තියෙන්නේ. ඊට පස්සේ LCD print print කරන්න LCD එකේ hello VR කියලා. හරිද? hello VR. එතකොට
ඒක ඩිලේ එකක් දෙන්න, ඒ කියන්නේ ඩිලේ එකක් කියන්නේ ඒක ඩිස්ප්ලේ කරලා තප්පරයකට පස්සේ තමයි මිලි සෙකන්ඩ් 1000ක් කියන්නේ තප්පරයක්නේ. තප්පරයකට පස්සේ LCD set cursor 01. ඒක ළමයි 01 කියලා කියන්නේ දැන් ඔය LCD එකේ දැන් ඔයාලා මම මේ બ્લોක් පේන විදිහ ඔන්න පැත්තකින් දාලා තිනවා. දැන් 00 කියන්නේ උඩම පෝලිම. 00 කියන්නේ උඩම පෝලිම. 01 කියන්නේ පහළ පෝලිමේ පළවෙනි කොටුව. 00 කියන්නේ උඩම පෝලිමේ පළවෙනි කොටුව. හරිද? 00 කියන්නේ පළවෙනි පෝලිමේ පළවෙනි කොටුව. 01 කියන්නේ දෙවෙනි පෝලිමේ පළවෙනි කොටුව. හරිද? එතකොට එතෙන්ට කර්සර් එක අරන් ගිහිල්ලා එතන print කරන්න කියලා කියනවා. මොකක් කියලාද? ICT පන්තිය කියලා. හරි සරලයිනේ දැන් එතකොට මේක මහ ලොකු දෙයක් නෑ. මෙන්න මේ code එකෙන් ඔන්න දැන් පළවෙනිටම අපි display කළා මෙන්න මේ විදිහට තමයි output එක පේන්නේ hello we are ICT පන්තිය කියලා display වෙනවා. ඕගොල්ලන්ට pick කරගන්න පුළුවන්. හරි ලේසි වැඩක්. එතකොට අපිට output එකට දෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න උඩරිම අකුරු 32ක් තමයි අපිට display කරන්න වෙන්නේ දැන් මෙතන. දැන් ඊට වඩා display කරන්න පුළුවන් යන විදිහට ඒක අපි ඉස්සරහට කතා කරමු කොහොමද එහෙම animation එකක් එක්කලා යන්නේ කියලා. දැනට මේ වගේ display කරගන්න ඕන නම් එතකොට අකුරු 32ක තමයි උඩරිම අකුරු ප්‍රමාණයක් දෙන්න පුළුවන් වෙන්නේ. හරි හිස්තැනුත් එක්කලා ගන්නකොට තව ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි දෙන්නේ. අනිවාර්යෙන්ම මතක තියාගන්න ડિස්ප්ලේ වෙන අකුරු කොළපාටින් පේන්නේ උඩුකමා දාලා තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ડિස්ප්ලේ වෙන අකුරු වලට LCD dot print කියලා දාලා උඩුකමා ඇතුලේ වරහණක් ඇතුලේ උඩුකමා ඇතුලේ තමයි අවශ්‍ය වචන ටික ડિස්ප්ලේ කරගන්න ඕන. හරිද? ඊට පස්සේ මේන්න මේ කෝඩ් එක තමයි ඊට පස්සේ පාවිච්චි කරන්න. මේක මේ animated නැත්නම් moving text එකනේ. අර අපේ LCD ડિස්ප්ලේ එකේ එහාටයි මෙහාටයි යන්න තමයි මේ text එක හදලා තියෙන්නේ. එතකොට මම line දෙකක් අරන් තිනවා. දැන් ඔයාලා දන්නවා බිංදුවයි බිංදුව කියලා කියන්නේ පළවෙනි පොලිමේ පළවෙනි කොටුව. එතකොට ඒකට කර්ස් එක අරගෙන එතන ICT කියලා ලියලා දිනවා. දෙවෙනි පොලිම, ඒ කියන්නේ දෙවෙනි පොලිමේ පළවෙනි කොටුවට අරගෙන ඒක ලියලා දිනවා පන්තිය කියලා. හරිද? දැන් එතකොට මේක කරලා තියෙන්නේ for loop එකක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා for loop එක කියන්නේ එක එක අඩු වෙවි හරි කියන්නේ නිශ්චිත ගානකට යන එකක්. හරිද? එතකොට ඒකෙදි position counter කියලා අපි වේරියබල් එකක් අරගෙන තිනවා. ඒක බිංදුවෙන් පටන් අරන් තියෙන්නේ. ඒක පොසිෂන් කවුන්ටර් කියන එක වේරියබල් එකක්. ඒක මොකක්ද? ඒක 13ට වට මේ 13 කියන අගේ ආයි පුතේ දැන් මේ පැත්තට 16ක් තියෙනවානේ. ඒකට ICT කියන එක අකුරු 3ක්නේ. ඒතකොට අකුරු 3ක් තියෙනවා. ඒකට මේ පැත්තේ කෙරෝලටම යනවා නම්, ඒ කියන්නේ LCD ડિස්ප්ලේ එකේ මේ පැත්තේ කෙරෝලටම යනවා නම්, වම්ම දකුණ අත පැත්තේ කෙරෝලටම යනවා නම් අකුරු 3ත් එක්කලා යනවා නම් කීයක් යනවද? කොටු 13ක් යන්න බෑ. නැත්නම් ICT කියන එකේ ඉතුරු අකුරු ටික කැපිලා යනවනේ. ඒකයි 13යි කියලා දා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මෙතන දාන අකුරු ප්‍රමාණය කියලා 4යි කියලා කියන්නකෝ. 4යි නම් 16න් 4ක් අඩු කරලා මෙතන දාගන්න. එතකොට කෙරෝල්ඩම ගිහලා නවතිනවා. හරියනවා. හරිද? ඊට පස්සේ පොසිෂන් කවුන්ට් එකකින් වැඩි කරනවා හැමතිස්සෙම. يعني දැන් පළවෙනි ඉන්නේ දැන් මෙතන ඉන්නේ බිඳුවනේ. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී 1 වෙනවා මේක. ඊළඟ අවස්ථාවේ 2 වෙනවා. එහෙම මේක රයිට් පැත්ත ඒ කියන්නේ දකුණු පැත්තට යන්න කියලා තමයි ස්කෝල් ඩිස්ප්ලේ රයිට්. ඊට පස්සේ ඩිලේ වෙනවා 500ක්. හරිද? ඉතින් මිලි සෙකන්ඩ් මේ වලින් නම් තප්පර භාගයක ඩිලේ එකක් තියෙනවා හැම යන විදියටම. හරිද? අකුරෙන් අකුරට යන තප්පර භාගෙ යනවා. ඊට පස්සේ ඊළඟට කරලා තියෙන්නේ පොසිෂන් කවුන්ට් එක 13 කරලා තියෙනවා. 13 කරන්න හේතුව ආදන්නා දැන් يعني මෙයා දැන් ඉන්නේ LCD එකේ කෙරෝලේ. හරිද? ඊට පස්සේ මෙයා බිංදුවට වඩා විශාලයිද කියලා බලන්න ඕනේ. يعني බිංදුවෙන් එහාට යන්න බෑ. ඊට පස්සේ එක එක අඩු කරන් යනවා. ඒ කියන්නේ එයා මොකද වෙනවද? එයා මේ පැත්තට එනවා. හරිද? ඒ කියන්නේ දකුණින් ඉඳන් වමට එන්න පටන් ගන්නවා. එක එක අඩු වෙවි. ඊට පස්සේ ඒක තමයි මේ දිලා තියෙන LCD.scroll display left. ඊට පස්සේ ඩිලේ එකක් දීලා තිනවා. මිලි සෙකන්ඩ් මේ මේ මිලි සෙකන්ඩ් 500ක නැත්තම් තප්පර භාගයක ඩිලේ එකක් දීලා තිනවා. එතකොට මෙන්න මේකෙන් හරිද? ඔයාලට පුළුවන් මොකක් කරගන්නද? අර කියෝ විදිහට මේ මේ පේන විදිහට ඕන දැන් පේනවා ඔයගොල්ලන්ට ඉතින් ICT පන්ති කියන එක animate කරගන්න. දැන් පන්ති කියන එක එහාට යනවා. මොකද හේතුව ඒක අකුරු 3ක් ලෙමෙනින් පාවිච්චි කළේ. අකුරු 3කට වඩා වැඩි වා පාවිච්චි කරන මේ ටෙස්ට් එක අනුව ඒක වෙනස් වෙනවා. දැන් උදාහරණයක් පන්ති කියන එක කෙරෝල්ට ගන්න ඕන නම් මේකේ අකුරු 1 2 3 4 5 6 7 8ක් තියෙනවානේ. අකුරු 8ක් තියෙනවා. එතකොට මෙතන දාන්න ඕන එහෙනම් 16න් 8ක් අඩු කළා. එහෙනම් මෙතන 8යි කියලා දාන්න ඕනේ. එතකොට හරියටම පන්ති කියන ගණන ගිහලා කෙරෝල්ට ගිහලා නවතිනවා. ඉබට තේරෙනවානේ පොසිෂන් කවුන්ට් එකේ දාන්න ඕන අනේ විදිහට. එතකොට වාට animation එක හදා ගන්න පුළුවන් තමන්ගේ ගැළපෙන මේ තමන් දාන වචන වලට අදාළව. ඔය තියෙන. එතකොට වචන වලට අදාළව කොහොමද animation එක දෙන්නේ කියලා. ඒ වගේම තමයි ඊළඟ එක තව කාරණයක් තියෙනවා. මේ backlight එක on කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕනනම් backlight එක off කරන්න. backlight එක off කරනවා නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ code එකම තමයි අපි ගන්නේ. no backlight කියලා තමයි දෙන්නේ. හරිද? no backlight. මෙතන backlight කියන එක මෙතන no backlight කරනවා. හරිද? දීලා අපි අප්ඩේට් කරලා බලුවොත් මම ඔයාලට වෙන්නන්න අපි no backlight කියන කෝඩ් එක පාවිච්චි කරනවා. දැන් මෙතන ඔයාලට පේනවා error එකක් ඇවිල්ලා තියෙනවා. error එකයිලා තියෙන්නේ මම මෙතන b අකුර simple දාලා තියෙන හින්දා
no backlight අනිවාර්යයෙන් capital වෙන්න ඕන හරිද ඊට පස්සේ අපි upload කරාන ඔයාලා බලා ගන්න පුළුවන් backlight එක off වෙනවා අර animation එක ගිහිල්ලා ඉවර වුණාට පස්සේ එකට LCD display එකට කොහොමද custom characters නිර්මාණය කරන්නේ අපිට ඕන දෙයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි මේ බලන්න හදන්නේ එතකොට ඔයාට කරන්න තියෙන්නේ හරිද මම මුලින්ම කරන්නේ මට ඕන shape එක මෙතන ඇඳ ගන්න ඕන මෙතන ඇඳ ගන්න මට ඕන shape එක මොකද්ද කියන එක දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට නිකන් heart එකක හැඩයක් වගේ මම ඇඳගත්තා මෙතන හරිද හරි මේක තමයි මගේ custom character එක හරිද එතකොට මෙන්න තියෙනවා එතකොට මේක මම දුන්න invert කරන්නත් පුළුවන් ඒ කියන්නේ ඇඳලා තියෙන එක අනිත් පැත්තට හරවන්න පුළුවන් එහෙමම හරිද निर्माण LCD के කොටුවක් මේ පැත්තට පහකට වෙන් වෙලා තිනවා මේ පැත්තට අටකට වෙන් වෙලා තිනවා එතකොට එතන තමයි මේ animation එක හදාගන්නේ දැන් එතකොට ඊට අදාළ මේ byte custom character එක විතරම මේ තියෙන්නේ මේක copy කරගන්න ඕගොල්ලෝ හරිද ඊට පස්සේ copy කරගෙන ඔයා ඔයාගේ code එකට ඇවිල්ලා එතන void setup එකට කලින් void setup එකට කලින් paste කරගන්න paste කරද්දි දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ custom character කියලානේ custom char කියලානේ තියෙන්නේ ඒකට ඒක මම වෙනස් කරගත්තා මෙතනින් heart කියලා ඔයගොල්ලන්ට ඕන එකක් දාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ අකුරක් හරි දාගන්න පුළුවන් හරිද උදාහරණයක් විදිහට මම x අකුරක් දාගත්තොත් x අකුර දාගන්න පුළුවන් නැත්නම් වෙන අකුරු ටිකක් abc කියලා දාමු අපි abc කියලා දාගන්න ප්‍රශ්නයක් නැහැ මෙතන ඕන නමක් දෙන්න පුළුවන් එතකොට මේ නම තමයි මේ character එකට පාවිච්චි වෙන්නේ එතකොට මෙතනදී ඊට පස්සේ setup එක ඇතුලේ void setup එක ඇතුලේ ඔයගොල්ලෝ මොකද කරන්න ඕන void setup එක ඇතුලේ ඔගොල්ලෝ මෙන්න මේ ටික කොපි කරලා පේස්ට් කරගන්න ඕන. ඒක කොපි කරලා පේස්ට් කරගනින්දි චූටි වෙනසක් කරන්න තියෙනවා ඒක. හරිද? එතකොට කැරක්ටර් එක තියෙන තැන තමයි මේ සෙට් කර්ස් එක. ඔගොල්ලෝ දන්නවනේ පළවෙනි පොලිමේ 7 වෙනි කොටුවේ තමයි මේක පටන් ගන්න කර්ස් එක පටන් ගන්න. එතකොට මෙතනදී අර නම අපි කැරක්ටර් එකට දෙන නම අපිට කැමති නමක් මම ABC කියලා දුන්නේ. හරිද? ඒ නම මෙතන දෙන්න. දීලා අපිට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අප්ලෝඩ් කරපුවාම මෙරින් අපි නිර්මාණය කරගත්තු කැරක්ටර් එක ඔන්න ඔය විදිහට අපිට කැරක්ටර් එක LCD ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. එතකොට අපි අද පාඩම කතා කළේ LCD ඩිස්ප්ලේ ගැන. එතකොට අපි ගොඩක් දේවල් කතා කරලා තිනවා මේක ගැන. ඕගොල්ලෝ එහෙනම් කරලා බලන්න animation කරන්න පුළුවන් lines වල text දාන්න පුළුවන් ඊට පස්සේ custom characters ගන්න පුළුවන් අපිට ඕන දේවල් අඳින්න පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ ඒවට animation දෙන්නත් පුළුවන් දැන් animation දෙන එක ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ ඒකට ඒ විදිහට ඔයාලට ගොඩාක් දේවල් මේක හරහා කරගන්න පුළුවන් කරලා බලන්න LCD display මිලදී ගන්න ඕන කට්ටිය ඉන්නවනම් ඒකත් මට කියන්න හැබැයි මේ පොඩ්ඩක් මේ කාලේ අර කොරෝනා සමයත් එක්කලා හින්දා බාණ්ඩ ගෙන්න ගන්න පොඩ්ඩක් අපහසුයි රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණු ගමන්ම මම බාණ්ඩ ටික ගෙනල්ලා ඔයගොල්ලන්ට डिलीवरी करना देना අවශ්‍ය කට්ටිය ඉන්නවනම් ඒකත් සඳහන් කරන්න. හරි එහෙනම් අදට අපි අපේ ආඩිනෝ පාඩමෙන් සමු ගන්නවා. ලබන සතියේ තවත් මේ වගේම ආඩිනෝ පාඩමක් සමග සම්බන්ධ වෙමු.